ආසියානු කුසලාන පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වුණා. එහිදී ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමටයි කටයුතු කෙරුණේ. රාජ්‍ය මාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. සිට මේ දක්වා පැවති ආසියානු දැල්පන්දු තරගාවලි 12කදී ශ්‍රී ලංකාව 6 වතාවක් ආසියා දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙවර ඔවුන් සිය ජයග්‍රහණය සනිටුහන් කළේ ප්‍රබල සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින්. ඔව්, ඇත්තටම විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ආසියාතික නෙට්බෝල් දැල්පන්දු තරගාවලියේදී මම හිතන්නේ මේ අපේ රට හුදකලා වෙලා තිබුණු වෙලාවක නෙට්බෝල් ක්‍රීඩාව තුළින් අපිට අපේ රටට මහා ගෞරවයක් අද අපේ කාන්තා නෙට්බෝල් කණ්ඩායම ආරම්භ දීලා තියෙනවා. අසීමාන්තික වෙහෙස මහන්සිය තුළින් විශිෂ්ට වූ ජයග්‍රහණයක් මේ ලබාගත ජයග්‍රහණ ආසියාතික තරගාවලිය. ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇත්තටම විශාල සතුටක් තියෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම කණ්ඩායම ගැන මතක් කරන්න ඕනේ. නායිකාව විදිහට මට විශාල සතුටක් තියෙනවා. ඒ වගේම මට විශාල සහයෝගයක් ලබා දුන්නා කණ්ඩායමක් විදිහට. ක්‍රීඩිකාවන් හැමෝම එකමුතුවෙන් ක්‍රීඩා කරා. ඉතින් එකමුතුකම නිසා තමයි ඇත්තටම අපිට මේ ජයග්‍රහණයට යන්න පුළුවන් වුණේ. ඒ වගේම අපේ පුහුණු වීම පුහුණුකරුත් ඇතුළු නිලධාරී මණ්ඩලයත් මේ වෙලාවේ මතක් කරනවා. මේ අතර 6 වන වරටත් ආසියානු කුසලාන පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ වසර 8කට පසුවයි. කණ්ඩායමේ බලාපොරොත්තුවක් තිබ්බා අවසන් තරගයක් ක්‍රීඩා කරන්න. එක එක්කෙනා එක්කෙනාට විවිධ දක්ෂතා තියෙන. ඉතින් ඒ මික්ස් එක අපිට තිබ්බා යනකොටත්. ඉතින් අපි ගොඩක් පළවෙනි තරගය පරාජය වුණාන් පස්සේ ගොඩක් පස්සට ගියා. නමුත් අපේ කණ්ඩායමක් විදියට තිබ්බ මානසික මට්ටම, ඒ වගේම අපි හොඳටම කියන්නේ පහුගිය කාලෙම තැල්ලා පොඩි වෙලා හිටිය. ඉතින් ක්‍රීඩකයෝ තැල්ලා පොඩි වෙන්න ඒගොල්ලන්ගේ දක්ෂතා එළියට ගන්න ක්‍රීඩකයන් විදියට අපි මහන්සි වෙනවා. ඉතින් අපේ පර්ෆෝමන්ස් ඔක්කොම එළියට ආවේ. ඉතින් මම හිතනවා දෙවැනි තරගයේ ඉඳන් අපි ක්‍රීඩා කරපු තරඟ සියල්ලම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් මම හිතනවා මේක සුබ ලකුණක් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කියලා. ඉන්ටර්නැෂනල් ක්‍රිකට් විතරයි බලන්නේ, ලංකාවේ ඉන්න කට්ටිය ඩොමෙස්ටික් ක්‍රිකට් බලන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක ලොකු අඩුවක්. හැමෝම ජජ් කරන්නේ මේ ඉන්ටර්නැෂනල් මැච් එකක් ගහලා ෆේල් වුණාම ඒගොල්ලෝ ජජ් කරනවා, ඒගොල්ලෝ ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ලෝක උසහානයක් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන කණ්ඩායමක් විදියට. දැන් ඔබට ලැබී තිබෙන අලුත් කරමක් නියතමානී නායකයා කොහොමද මේක දැරින්නේ ඔබට? ඇත්තටම මම නායකෙක් විදියට කණ්ඩායමත් එක්ක හොඳින් ක්‍රීඩා කරනවා. ඉතින් මගේ විශේෂත්වය මට පේන්නේ තරඟයක් අතරතුර වෙන්න ඕන දේ හරියට කරනවා. ඉතින් මගේ තියෙන විශේෂත්වය ඒක වෙන්නේ. මම කවදාවත් පස්සට හැරිලා බලනකොට මට මේ දේ කරන්න තිබ්බා කියන තැනට තරඟයක් ඉවරලා ගොඩක් වෙලාවට ඉතුරු කරන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් කට්ටිය සනීප නැතු සෙල්ලම් කරේ. මම හිතන්නේ මමත් ඇතුළුව වනදෝස රංග ඒ වගේ ගොඩක් කට්ටිය සනීප නැතු තමයි ෆයිනල් එකේම සෙල්ලම් කරේ. ඒත් සෑහෙන හොඳයි. ඉතින් මම හිතනවා ඉස්සර වර්ල්ඩ් කප් එකටත් ගොඩක් විදියට මහන්සිලා තවත් අපේ ට්‍රේනින් කැම්ප් එකක් තියෙනවා කැන්ඩි වල. ඉතින් ගොඩ හොඳ දෙයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සෑහෙන සතුටුයි. මොකද අවුරුදු දෙකමන කලින් අපි සෑහෙන පසු බෑමක් හිටියේ. ඉතින් පොඩ පොඩ අපි ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. දිනනවා වගේම තමයි පරදිනකොටත් මම හිතනවා අපිත් එක්ක ඉන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මාධ්‍යරත් කියන්නේ අපි පරදිනකොට සමහර අපිට ගහන්න පුළුවන්. එහෙම කරන්න එපා. මොකද දිනනවා වගේ මෙන්න මේ වගේම අපි පරදිනකොටත් ඉන්න. මොකද අපි උගොල්ලොන්ව අතුරින් තැනම අපි උපරිම බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සරහත් ඒක උපරිම කරනවා. ජයග්‍රහී කණ්ඩායම් දෙක කටුනායක ගුවන්තොටුපළේ සිට විශේෂ රථ පෙළපාලියකින් කොළඹ බලා කැඳවාගෙන ඒමට කටයුතු කෙරුණා. ස්ථාන කිහිපයකදීම පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබුණා. ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් අප ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට මග දෙපසට එක්ව සිටි ජනතාව කටයුතු කළේ මේ අයුරින්. අපි දකින්නේ අපේ කණ්ඩායමට ලැබෙන හරසර ප්‍රතිචාර. ජයාල නගර මැදේ හරසර ප්‍රතිචාර හිමිවන මොහොත වෙන ඔවුන්ට ආදරය කරන ඔවුන්ගේ රසිකත්වය ක්‍රීඩා ලෝලීන් ඒ කැමැත්ත ආදරය දක්වන පිරිස වෙනුවෙන් ඔවුන් ප්‍රතිචාර දක්වනවා. මේ තමයි අපේ කණ්ඩායමට ලැබෙන ඒ ආදරය, ඒ ගෞරවය. ඒ ආදරයේ ගෞරවය වෙනුවෙන් කණ්ඩායම මේ විදියට එකතු වෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. ඉතින් ඒ ආදරය වෙනුවෙන් මේ එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපේ දැල්පන්දු කණ්ඩායමට, අපේ දැල්පන්දු වීරවරියන්ට
ආදරය ඔවුන්ගේ ජයග්‍රහණයේ ඒ උද්දාමය ප්‍රකාශ කරන මොහොත ඔවුන් සියලු දෙනා එකතු වෙලා ඉන්නේ මේ විදිහට ඔවුන්ට ආදරය කරන පිරිස එක්ක එකතු වෙලා ඔවුන්ගේ ජයග්‍රහණය සමරන්න මුළු රටම එකතු වෙලා ඉන්නවා කියන පණිවිඩය තමයි මේ විදිහට අපි රැගෙන යන්නේ.